ෆාම් හවුස්සගේ මෙසෙස් හදේකට මෙන් කෑම පිසිද්දි සාගර උන්නේ සංගරාජ මාවතේ උඩම ඔහුට ලැබුණු අඩක් නිම කළ පාලු නිවසේ බඩු අස්කරමිනි. කුරුණෑගල ගොස් ඔහු බඩු ගෙනාවේ ඊ රාත්‍රියේ. මුළු රෑම හොයේ බඩු ඇද්දේ. උදේ සිට ඌහා උන් චන්න අද සහපුට ගී කෙසේ හෝ 12ට එන බව පවසාය. සාගර ගෙදරින් ගෙනාවේ ඇඳකුත් මේසෙකුත් කුඩා කබඩ් එකකුත් උයන පියන භාජන ටිකත්ය. දැනට ඒ ඇතියයි සාගරට සිතුනේ. දොරවල් ජනෙල් නැති ගඩොල් බිත්ති පමණක් තිබූ කාමරයක ඇඳක් තබා කබඩ් එකක් තබා ඔහු කාමරය සූදානම් කරගත්තේ. තරමක් ලොකුවට තිබූ සාල කෑල්ලේ මේසේ තබා ගන්නේ හදන කෑම පැකට් කරන්නට පහසු ලෙසනි. සාගර සුදුහාලේ බතක් උයා පොල් සම්බෝලයක් හැදුවේ. අතේ හැදුවත් පොල් සම්බෝලේ රහට ආවේ. එහෙ මේ සුදුහාලේ උණු බතත් පොල් සම්බෝලයක් දැක්කා නම් කෙල ගිලිනු ඇත. ඒ බව සීවි සාගරගේ බඩ පපුව දාගෙන ගියේ. චන්නාවේ හිමෝති ඕ සාගර හදා තිබූ බතට පොල් සම්බෝලයට තිබුණේ ආශාවෙනි. මාර පාර නේද? උඹට අද පණින්න දුන්නද? බැනුම් දහහක් කාලා මම බැනගත්තේ. මම මේ මාසේ පඩි අරන් අස්සෙනවා. චන්න කියද්දි සාගර ඔහු දෙස බලා උන්නේ දුකිනි. ඕන් කුරුඹ ගහයට බටයක් ඇදලා අපිට නාන්න හැදුවා. කින් නාලා වරෙන්. බපව නාලා වරෙන්කෝ. බටයක් කුරුඹ ගහ යටට ඇද උඩ සිට වතුරෙන් එළ සැකසූ නාන තැන දෙස චන්න බලා උන්නේ ආශාවෙනි. පටන් ගන්නට යන මේ අලුත් ජීවිතය ගැන ඔහු උන්නේ පුදුමාකාර සතුටකනි. බතලේ කොට වැවෙන්නේ නැවට පස්සේ අදයි නියමට නාගත්තේ. සරම් කොටයක් ඇඳගෙන ආ චන්න කීවේ බත් බෙදමින් උන් සාකර දෙස බලාය. මං පොල් සම්බෝල විතරයි කොල්ලෝ හැදුවේ. ඒක මරු බං. කොල්ලෝ දෙන්න බත් පිගන් දෙක රැගෙන ඉඳගත්තේ බිම සිමෙන්ති පඩි උඩේ. සාගරට කන්නට ගනිද්දීම කෙල්ලව සීවිය. ඔහු බත් පිගාන දෙස බලාගෙන මොහොතක් උන්නේ. හේ මචං. සුදු අහලේ උණු බතු සමග පොල් සම්බෝල පුදුම තරම් රසය. පත්තව තිනවා බෙදාගනේ. චන්නගේ හිස් පිගාන දෙස බලා සාගර කීවේ. උඹේ බත් පැකට් බිස්නස් එකට උතුරයි මචං. අතේ හදපු පොල් සම්බෝලේ මෙච්චර රහනම් ගලේ හදනකොට කොහොම රහ වෙයිද? චන්නගේ ආශිර්වාදයේ සාගර පිළිගත්තේ සතුටිනි. ලබන සඳුදා ඉඳලා පැකට් දෙන්න මං හිතන් ඉන්නේ මචං. කල් ඇතේද මචං? පැකට් 25ක් හරි දෙනවා. පළවෙනි දවසේ පැකට් ටිකක් හදලා අම්මවයි තාත්තවයි සිහි කරලා මාලිගාව ළඟ අසරණ මිනිස්සුන්ට පෙදෙනවා. උඹට හරියන්නම ඕන. ඇයි කිව්වෙත් එහෙමයි. හැමෝම එකම දේ කියද්දිත් ඒ වරදින්නට හේතුවක් නැත. රැයට කරෝල කෑල්ලක් තෙල් දාලා පරිප්පු හදමු. සාගර කියද්දි චන්න ඇස් ලොක කර සිනාසුනේ. උඹ උඹේ පරණ බයිසිකලේ ගිනාවේ ඒකෙන් බත් පැකට් අදින්නද? චන්න ඇසුවේ සාගර සිනාසුමේ. සංගරාජ මාවතේ කන්ද පාගන්න නම් බැරි වෙයි. තල්ලු කරගෙන යන්. කරමු කරමු. අනුන්ට තල්ලු දාන එකේ අපට තල්ලු දාගන්න බැරිද? අද සිට කරන්නට 1000ක් වැඩ ඇත. සාගර ඒවා එකින් එක ලියාගෙන උන්නේ. මචං, උඹ මට කරන්න වැඩක් දෙන්නේ නැද්ද? සාගර සිනාසුනේ. දෙනවා දෙනවා. උඹ තමයි මගේ මාකටිං මැනේජර්. මං හදලා දෙන පැකට් උඹ තමයි දාන්න ඕන. මාරු, මං මාසෙන් 100 200 කරන්නම්. දවසකට එක අලුත් වෙන ගානේ උඹ හොයන්න ඕන. ඒ ඕඩර් පිළිවෙලට ගේන්න ඕන. සල්ලි වෙනම උඹට බේරන්න ඕන. හවසට අපි දෙන්න එක මාකට් යන්න ඕන. එදාට ලාභ බඩු බලලා අපි හොඳ මෙනු එකක් හදනවා. රැට උයනවා.
කොහොමද හොඳ ගීතයක් දාගෙන ප්ලේන්ටියක් ගහගෙන තානේ ගෙදරට වගේ අපි වෙනකොට සාගර ජීවිතයේ දුබ්බර රාත්‍රී සුන්දරව ගත කරන්නට හීන දකිමින් උන්නේ. මම හෙට අනිද්දම පහේ ටික ගෙනත් හදාගෙන ලොකු බෝතල් වලට දාගන්නවා. ගෑස් තමයි මචන් දවසින් දවස උඩට යන්නේ. දර ටිකක් ලාවට හොයාගන්නත් බලමු. බැරි වෙන එකක් නෑ. මස් මාළු දර වලින් ඉවුවම රසයි. මං කොහොම හරි මස්සිනකාරයට කියලා පොල් ටිකක් ගේන්න බලන්නම්. මිනිහා නිට්ටඹුවට එනකල් එනවා. එහෙම වුණොත් ලාභයි. උඹට තව බත් හොනද? චන්න සිනාසේ ඔහුගේ බඩ පෙන්වියේ. එහෙනම් මචං මේ බත් ටික අර අල්ලපු අත්තේ 100ට දීලා වරේ. මං දැක්ක පාන් අරන් යනවා. හොඳ මිනිස්සයා. සාගර සතු මේ උතුම් මිනිස්කම චන්න පුදුමාකාර ලෙස අගය කළේ. එවැනි මිනිස්කම් හැම කෙනෙක් තුළම පිහිටන්නේ නැත. රෑට බත් ටිකක් කන්න එන්න කියපන්. බත් ටිකක් දුන්නට පවු නෑ. මං කියන්නම්. සාගර යූ කෑම් බදුන් අස්කර මොහොතක් කල්පනා කළේ. අදම ගොස් ලිප් දෙකක් හදන්නට දිය යුතුය. උයන්නට ලොකු භාජන ටිකක් ගත යුතුය. බත් පැකට් සඳහා පෙට්ටි ටිකක් සාදවා ගත යුතුය. ඒ ටික කිරීම සඳහා අත ඇති මුදල් ප්‍රමාණවත්ය. චන්නාවේ ලොකු කෝස් ගෙඩියක් උසවාගෙන සිය දුන්නා. ඕනතරම් කොස් කඩා ගන්නලු. වැල වෙලා වැටෙනවලු. එහෙන රැහැට කොස් තම්බල කරවල හොති හදමු. අන්න සාගර දෙනකොට ලැබෙනවා කියන්නේ ඒකනේ නේද මචං? එහෙම බලාගෙන දෙනව නෙමේ මචං. චන්න හිස වෙනුවේ ඒ අනුමත කරමිනි. ලෝබන්නාර පවුල දිසානායක ෆාම් හවුස් එකට ආවේ ඔවුන්ගේ තවත් නෑදෑ පිරිවරක් සමගය. පැචරෝ වාහන තුන හතර ෆාම් හවුස් එක ඉදිරිපිට නවත්වද්දී සුජාතාට හෙයිලිනි. ජයන්ත හොගේ පොලිසියම ෆාම් හවුස් එකට ගෙනවිත් උන්නේ. ෆාම් හවුස් එකේ තැන තැන පිරිස් වටවි මදුවිත තොලගාමෙන් උන්නේ. මේ සීලු පිරිස මැද සුජාතා උන්නේ පුදුමාකාර ලෙස තනවිය. මෙච්චර කට්ටියක් ජයන්ත ලොකු බණ්ඩාර පවුලේ පිරිස එද්දි සුජාත ඇසේ අසරණ වේ. සුජාතාට සතුට නැද්ද? ඉතින් මේ වගේ පිරිවර ඉන්න පවුලකට කෙල්ලව දෙන්න ලැබිච්ච එක මකුල තීන්දුද? සුජාතා ඇසේ ප්‍රථම වතාවට. ආය අමුතින් තීන්දු වෙන දෙයක් නැහැ. ඊට වඩා කතා කරන්නට නොහැකිවේ ලොකු බණ්ඩාර පවුලේ පිරිවර ආනිසයි. ඔන්න අපි ආවා. අපේ දරුවෝ බල්ලන් වචනයක් දීලා යන්න. සුජාතා සිනාවක් මවාගත්තාය. ලොකු බණ්ඩාර මහතා ඔහුගේ නෑ පිරිස ජයන්තට සුජාතාට දයසේ මහතාට හඳුන්වා දුන්නේ. මගුලක් තීන්දු කරන්නට මේ තරම් නෑ පිරිසක් කුමකටදැයි සුජාතා සිතුවායි. සියල්ලන්ට වදා සුජාතා බැලුවේ තම බෑනවන්නට යන ජනිත් ලොකු බණ්ඩාර දෙසේ. ආදරය කරන්න නම් අමාරුවේ යම්මේ. කිල්ල උදේ කිව්ව කතාව ඇයට සිහිවිය. මටත් මගේ බෑනට ආදරය කරන්න ගොඩක් අමාරුවේ. හෙට අනිද්දාම ඔහු අතර යන තම කෙල්ලගේ ඉරණම කෙසේ විසඳේදැයි සුජාතා සිතුවාය. දුහු මොකද කියන්නේ? ලොකු බණ්ඩාර මහත්මිය සුජාතාට ලංවේ ඇසුවාය. මේ කසාදය සිදුවන්නේ තම දරුවාගේ ජීවිතය උකසට තබයි. එහෙම එක ඇයි මොනවා කියන්නද? තාම අපි මොකුත් දුවගෙන් ඇහුවේ නෑ. අකමැති වෙන්න හේතුවක් නෑ නේති නේද? සුජාතා සිනාසුනා මිසක පිළිතුරක් දුන්නේ නැත. ඇත්තටම කිව්වොත් පිළිතුරක් දෙන්නට බැරිය. සුජාතා දුව එහෙනම් එක්කන් ඉන්න. ජයන්ත කීවේ. සුජාතා ගෙතුළට ගියේ හූල්ලමින් මෙනි. ප්‍රේමා සරසමින් උන් කෙල්ල දෙස සුජාතා බැලුවේ ලැහැ අඳුරු වී යත්තේ. ලා රෝස පැහැක සාරයකින් සැරසී උන් කෙල්ල අද මලක් වැනිය. හැ කැඩපතින් කෙල්ල දෙස බලා සිනාසුනායි. අද ඔයා ලස්සනයි මැනික. සපුව බිම්බලා උන්නා මිසක කිසිවක් කීවේ නැත.
සුජාතා ප්‍රේමාදස බලා සුසුමක් පිට කළාය. එක්කන් ඉන්නලු මේනික යං. සුජාතා කෙල්ලගේ ගෙල පැලදී රන්මාලපට සකසා කීවාය. සබු නැගිට සුජාතා දෙස බැලුවේ වෙනස්ම බැල්මෙනි. අම්මේ එහිමනික මගේ ජීවිතේ මෙහෙම මෙතනින් නතර වෙනවා. ආයෙ කවදාහරි ජීවත් වෙන්න පටන් ගන්නම්. එතකල් මට එහිමනික මේ එයාට විතරයි ආදරය කරන්න පුළුවන්. වෙන කෙනෙකුට ආදරය කරන්නම බෑ. ඒත් මං බඳින්නම්. සුජාතා කිස්සන් නොකිය කෙල්ලවලයිට බර කරගත්තායි. ජයන්ත බලාපොරොත්තු නො මොහොතක කාමරයට ආවේ. ඇයි මේ? මොකද චූටි මැනික? මොකද මේ කඳුළු? නෑ තාත්තා, මොකුත් නෑ. මට බය හිතුණා. අච්චර හොඳ කොල්ලෙක් කියන්න මොකට බය වෙනවද? මම යන්න බෑ කිව්වේ නෑ තාත්තා. අම්මත් එක්ක හුරුතල් වුණා ඇති. දැන් ඔයා පොඩි ළමයෙක් නෙමේ. මං කෙල්ලව එක්කන් එන්නම්. ජයන්ත යන්න. සුජාතා කිව්වේ බියෙනි. ඕගිය පසු සුජාතා පුහෙර ටිකක් දමා කෙල්ලගේ මුහුණ පිරිමැද්දාය. දවසක කඳුළු පිහින්න ඔයත් මගේ ළඟ නෑ. යම් සුජාතා කෙල්ලව අල්ලාගත්තේ ඇස් මිරිකාගෙන මෙනි. ප්‍රේමාය දෙස බලා උන්නේ දිග කඳුළු පේලියක් ගලාගෙන යද්දී.